හෙලෝ වයිස් පීපල් මම තනූජ ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ අලුතින් බිහිවෙච්ච මේ කොවිඩ් 19 ප්‍රභේදය ගැන ඉතින් පහුගිය දෙසැම්බර් නොවැම්බර් වගේ කාලයේදී දකුණු එංගලන්තයේ අනික් ප්‍රදේශවලට සාපේක්ෂව මේ වේගෙන් කොවිඩ් 19 පැතිරෙනවා ඉතින් එහෙ සයන්ටිස්ට්ලට මේක ලොකු ප්‍රශ්නයක් වුණා ඉතින් ඒගොල්ලන් මේක ගැන රිසර්ච් කරද්දී තමයි තේරුනේ මේක කලින් තිබ්බ ප්‍රභේදය නෙමෙයි මේක විකෘති වෙච්ච වෙනත්ම කොවිඩ් 19 ප්‍රභේදයක් කියලා. ඉතින් මේ ආරංචියත් එක්ක මම ගොඩක් රටවල් බය වෙලා මේ එංගලන්තෙන් ඒගොල්ලන්ට එන ෆ්ලයිට්ස් ඔක්කොම කැන්සල් කරා. ඉතින් මේකත් එක්ක එංගලන්තේ හුදකලා රටක් බවට පත් වුණා. හැබැයි අපේ මේ 2021 පළවෙනි ප්‍රවෘත්ති විදිහට අපිට ආරංචි වුණ දෙයක් තමයි මේ දැන් USA වලත් මේ එංගලන්තේ ප්‍රභේදයේ තියෙන කෙනෙක් හම්බෙලා තියෙනවා කියලා. ඉතින් මේකත් එක්ක ලෝකේ ඊරණම මොන වගේ වේද කියන එක තාමත් ප්‍රශ්නයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ මොකක්ද මේ අලුත් ප්‍රභේදය මේක කොච්චර මාරාන්තිකද සහ මේකෙන් අපිට වෙන බලපෑම් ගැන එහෙනම් අපි කතාව පටන් ගමු කතාව පටන් ගන්න කලින් මුලින් කියන්න ඕනේ මේ වෛරස් එකක් විකෘති වෙනවා කියන එක ගොඩක් සාමාන්‍ය දෙයක් 2019 නොවැම්බර් වල තිබ්බ වුහාන් වල හම්බුණ කොවිඩ් 19 වෛරස් එක නෙමෙයි දැන් තියෙන්නේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පෙබරවාරි වල 2020 ඒගොල්ලෝ අලුත්ම යුරෝප් වලට ආවෙනේ කෝන ස්ට්‍රේන් එකක් අඳුර ගන්නවා ඒකේ නම D640G කියලා. ඊට පස්සේ මේගොල්ලන් ඉස්පාඤ්ඤයෙන් තව විකෘති වෙච්ච ප්‍රභේදයක් අඳුර ගන්නවා. ඒකට දීපු නම තමයි A22V කියන එක. ඉතින් මේගොල්ලෝ මේ අලුතින්ම හොයාගත්ත COVID-19 ප්‍රභේදයට දීලා තියෙන නම තමයි drum roll please COVID-19B.1.1.7 කවුරු නම් දන්නවද දන්නේ. ඉතින් මේ දේවල් පොඩ්ඩක් පිළියෙලට තේරුම් ගන්න ඕන හින්දා මම සරලව මේක ටොපික්ස් හතරකට කඩලා තියෙනවා. පළවෙනිදම අපි කතා කරමු ජාන කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපි කතා කරමු ජාන විකෘති වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ ජාන විකෘති වෙච්ච ප්‍රභේදය ගැන. ඒ තමයි අපේ B.1.1.7. ඉතින් මේකේ තියෙන ලක්ෂණ මොනවද? මේකෙන් කොච්චර මාරාන්තිකද? අපි ඒ ගැනත් කතා කරමු. අන්තිමේටම අපි කතා කරමු මේකෙන් අපිට වෙන බලපෑම ගැන. ජාන කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් එහෙම ජාන කියන්නේ ප්ලෑන් එක. උදාහරණයක් විදිහට ඔයගොල්ලන් ගෙදර ගන්නකෝ. ඉතින් ඔයගොල්ලන් ගෙදර හදන්න කලින් ඔක සැලසුම් කරනවා. ඉතින් ඒ සැලැස්මේ තමයි තියෙන්නේ කාමර කීයක් තියෙනවද, ජනෙල් කීයද, කොතනද දොර තියෙන්නේ. මේ හැම දෙයක්ම තියෙන්නේ සැලැස්මේ. ඉතින් මේ සැලැස්මට අනුව තමයි ඔයගොල්ලන් ගෙදර හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ ජාන කියන්නේ සැලැස්ම. ඒතකොට මිනිස් ජාන තමයි උපදෙස් දෙන්නේ කොහොමද මිනිස්සෙක් හදන්නේ. බලු ජාන උපදෙස් දෙනවා කොහොමද බල්ලෙක් හදන්නේ. පූස් ජාන උපදෙස් දෙනවා පූසෙක් හදන්නේ කොහොමද කියලා. ගස් ජාන උපදෙස් දෙනවා ගහක් හදන්නේ කොහොමද කියලා. මේ ජාන දත්ත විදිහට ගබඩා වෙලා තියෙනවා අපේ DNA සහ RNA අණු වල. මගේ මේ ෆොටෝ එක දිහා බලන්නකෝ. මේක අපිට මේ විදිහට පෙවුනට මේක කම්පියුටර් එකේ ගබඩා වෙලා තියෙන්නේ වෙනස්ම විදිහට. ඒ තමයි 1 සහ 0 යොදා ගන්න තියෙන මේ බයිනරි කෝඩ් එක. ඉතින් මේ ජාන දත්තත් මේ DNA අණු වල ගබඩා වෙලා තියෙන්නේ ATGC නැත්නම් ඇඩොනිසින්, තයමින්, ගුවනින්, සයිටොසින් කියන අණුවල මේ රටා විදිහට DNA අණුවලට පුළුවන් ගිහිල්ලා මේ රයිබෝසෝම කියන සෛල අවයවයට සෙට් වෙන්න. ඉතින් මේ රයිබෝසෝම තමයි මේ DNA වල දින ජාන දත්ත කියවන්නේ. කියවලා එයා ප්‍රෝටීන් හදනවා. ඉතින් ප්‍රෝටීන් එකතු වෙලා තමයි අපි බල්ලෝ පූසෝ ගස් බැක්ටීරියා ඒ විතරක් නෙමෙයි අද අපි කතා කරන්නේ මේ COVID-19 වෛරස් පවා හැදෙන්නේ. එතකොට ජාන විකෘතියක් කියන්නේ මොකක්ද? විවිධ හේතු හින්දා මේ DNA RNA වල ගබඩා වෙලා තියෙන ජාන දත්ත වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි කියන ජාන විකෘති වුණා කියලා. ඉතින් විකෘති ජානයක් හින්දා ඇති වෙන්නේ විකෘති ප්‍රෝටීන් එකක් එකතු වෙලා ඇති වෙන්නේ අන්තිමේදී විකෘති ජීවියෙක්. ජාන විකෘතිය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේ COVID-19 වෛරස් වලට පොදු. ඉතින් නරක විකෘතියක් ඇති වුණොත් ඒ වෛරස් එයි නැති වෙලා යනවා. හැබැයි හොඳ විකෘතියක් ඇති වුණොත් ඒක මේ වෛරස් එකට ප්‍රයෝජනවත් නම් ඒ වෛරස් ප්‍රභේදයක් විදිහට අලුත් වෛරස් ප්‍රභේදයක් විදිහට ඒ COVID-19 වෛරස් එක පැතිරලා යනවා. දැන් අපි කතා කරමු මේ B.1.1.7 කියන නම කියාගන්න බැරි අලුත් මේ විකෘති වෙච්ච ප්‍රභේදය ගැන. ඉතින් මොකද්ද මේකේ තියෙන ලක්ෂණ? ඉතින් මේ ලක්ෂණ තේරුම් ගන්න මුලින්ම අපි කොරෝනා වෛරස් එකේ ව්‍යුහය තේරුම් ගන්න ඕන. ඉතින් ව්‍යුහය සරලවම ගත්තොත් එහෙම ඉතින් මේ තියෙන්නේ මැද තියෙන RNA අණුව. මේකේ තමයි අපි කතා කරපු අර ජාන දත්ත ගබඩා වෙලා තියෙන. ඉතින් ඒක වටේට තියෙන ලිපිඩ් කවර් එක. ඉතින් මේ ලිපිඩ් කවර් එක වටේට තියෙනවා මේ කටු වගේ ප්‍රෝටීන් එකක්. ඉතින් අපි කියනවා මේකට ස්පයික් ප්‍රෝටීන් එකක් කියලා. අපි S ප්‍රෝටීන් කිලත් කියනවා. ඉතින් මේ අපි දැන් පේන්නේ ඔයගොල්ලන්ට මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප්පෙන් ගත්ත ෆොටෝ එකක් කොරෝනා වෛරස් වල. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වටේට තියෙන මේ කටු ප්‍රෝටීන් එක හින්දා මේක නිකන් ඔටුන්නක් වගේ
තමයි බැලු බැලමට පේන්නේ. ඉතින් ඒක හින්දා තමයි මේ ඔටුන්න නැත්තම් ක්‍රවුන් කියන එකේ ග්‍රීක නම තමයි කොරෝනා කියන්නේ. ඒකයි මේ වෛරස් වලට කොරෝනා වෛරස් කියලා කියන්නේ. ඉතින් මම දන්න වෛරස් එකකින් මම එයාගේ ස්පයික් ප්‍රෝටීන් එකක් ඉල්ලගත්ත මේ වීඩියෝ එකක් හදනවා කියලා. ඉතින් මේ රතු පාටින් පේන්නේ ස්පයික් ප්‍රෝටීන් එක තමයි. ඉතින් මේ තියෙන S ප්‍රෝටීන් එකක්. ඉතින් මෙයාට විශේෂ වෙන හැඩයක් තියෙනවා. මේ S ප්‍රෝටීන් එක ගිහිල්ලා බන්ධනය වෙන්නේ අපේ ඇඟේ තියෙන රිසෙප්ට් එකට. ඉතින් මේ තියෙන අපේ ඇඟේ තියෙන රිසෙප්ට් එක. මේ කොළ පාටින් පේන්නේ ඒක. ඉතින් මේකේ ඕගලන්ට පේනවා ඇති විශේෂ රවුමක් මේ රවුම් හැඩයක් තියෙනවා. ඉතින් ඒක අර S ප්‍රෝටීන් එකේ හැඩයට සමානයි. ඒතකොට මේ දෙක ගිහිල්ලා එකට බන්ධනය වෙනවා. අපි මේකට කියන ලොක් ඇන් කී මෙකනිසම් කියලා. ඉතින් මෙතනදී කී එක විදිහට නැත්තම් යතුරු විදිහට ක්‍රියා කරන්නේ S ප්‍රෝටීන් එක. ඒ වගේම අපේ රිසෙප්ට් ඇඟේ තියෙන රිසෙප්ට් එක තමයි ලොක් එක විදිහට ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ දෙක සෙට් වුණාට පස්සේ දොර ඇරෙනවා. ඒ කියන්නේ අපේ සෛල මේ වෛරස් එක එයාගේ හොඳ එක්කෙනෙක් කියලා හිතාගෙන අපේ සෛල ඇතුළට ගන්නවා. ඊට පස්සේ වෛරසේ ඒ සෛල විනාශ කරනවා. එතකොට මේ B.1.1.7 කියන මේ විකෘති විශේෂයේ තියෙන ප්‍රබලත්වය මොකද්ද? එයාට ජාන විකෘතිතාව ගොඩක් ඇති වෙලා තියෙනවා. හැබැයි එයාගේ අපි කන්සර්න් කරන විකෘතිය තමයි මේ S ප්‍රෝටීන් එකේ වෙච්ච විකෘතිය. ඉතින් අලුත් ප්‍රභේදයේ S ප්‍රෝටීන් එක කලින් එකට වඩා ගොඩාක් බලගතුයි. ඒක හින්දා එයාට පුළුවන් මෙයත් අපේ ඇඟේ සෛලත් එක්ක හොඳට මේ බන්ධනය හදන්න. ඉතින් මේ බන්ධනය ගොඩාක් හොඳින් සිද්ධ වෙනවා කියන්නේ අපේ සෛල ගොඩාක් වෛරස් පාටිකල් ඉස්සරට වඩා ඇඟ ඇතුළට ගන්නවා. ඒ කියන්නේ අලුත් එක්කෙනා ගොඩාක් ආසාදන හැකියාව එයක් ගොඩාක් වැඩි. හරි, අපි අන්තිමට දැන් කතා කරමු මේ B.1.1.7 කියන මේ අලුත් විකෘති වෙච්ච ප්‍රභේදයෙන් අපිට වෙන බලපෑම ගැන. පළවෙනි එක තමයි මේ විකෘති වෙච්ච S ප්‍රෝටීන් එක හින්දා B.1.1.7 ට පුළුවන් කලින් කොරෝනා වෛරස් වලට වඩා වේගෙන් කට්ටියව ආසාදනය කරන්න. ඉතින් මේක හින්දා පැතිරීම ගොඩාක් වැඩි. ඒ වගේම ඉස්සරට වඩා දැන් තරුණ කට්ටියටත් මේ වෛරස් එක හැදෙන්න තියෙන හැකියාව ගොඩාක් වැඩි. දෙවෙනි එක තමයි අපේ රෝග ලක්ෂණ කොච්චර දරුණුද කියලා තීරණය කරන්න අපේ ඇඟේ තියෙන වෛරල් ලෝඩ් එක. ඉතින් මේ අලුත් ප්‍රභේදය වේගෙන් ආසාදනය වෙන හින්දායි සෛල ඇතුළට ගොඩක් අනිත් එකට වඩා හොඳ කාර්යක්ෂමව රිංගන හින්දා වෛරල් ලෝඩ් එක වැඩි වෙනවා. වෛරල් ලෝඩ් එක වැඩි වෙනවා කියන්නේ රෝග ලක්ෂණ වල දරුණු බවත් වැඩි වෙනවා. අපේ ඇඟ වෛරස්වල එරෙහිව ප්‍රතිදේහ හදනවා. මේ ප්‍රතිදේහ කියන්නේ මෙන්න මේ මෙතන කොළ කහපාටින් මේ කහපාටින් පේන්නේ ඔයාට ප්‍රතිදේහය. හැබැයි දැන් ප්‍රශ්නේ තමයි S ප්‍රෝටීන් එක වෙනස්. එතකොට අර කලින් හදපු ප්‍රතිදේහයට බෑ අලුත් මේ S ප්‍රෝටීන් එකට ගිහිල්ලා සෙට් වෙන්න. ඉතින් මේ නිසා අපිට මේ අලුත් COVID-19 වෛරසයට ප්‍රතිශක්තිකරණ නැති වෙන්න පුළුවන්. අලුත් COVID-19 වෛරස් එක අපිට ආපහු හැදෙන්න පුළුවන්. හතර, මේකෙන් වැක්සීන් එකට මොන වගේ ප්‍රශ්නයක් එයිද? වැක්සීන් එකෙන් කරන්නේ S ප්‍රෝටීන් කෑල්ල අපේ ඇඟට දානවා. එතකොට මේ S ප්‍රෝටීන් කෑල්ල දැම්මට පස්සේ මේකට අවශ්‍ය ඇන්ටිබොඩීස් අපේ ඇඟෙන් හදනවා. හැබැයි මෙතන ප්‍රශ්නෙට තියෙන්නේ මේ දාන S ප්‍රෝටීන් එක අර විකෘති වෙච්ච නැති කලින් S ප්‍රෝටීන් එක. ඉතින් දැන් අලුතින් තියෙන S ප්‍රෝටීන් එක මීට වඩා වෙනස් හින්දා සමහර විට වැක්සීන් එක අපි හිතන තරම් ඉෆෙක්ටිව් නැති වෙන්න පුළුවන්. ඒත් සයන්ටිස්ට්ලා බලාපොරොත්තු වෙනවා එහෙම වැක්සීන් එක එහෙම අවුලක් යන්නේ නැති වෙයි කියලා. අපිත් එහෙම වෙයි කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපිට එන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් අපි කොහොමද ආරක්ෂා වෙන්නේ මේ අලුත් ප්‍රභේදයෙන් කියන එක. මෙහෙමයි, කොච්චර ප්‍රභේද ආවත් මූලික සංකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි සමාජ දුරස්ථභාවය, අපේ මාස්ක් දාන එක, අත්හෝදන එක, මේවා වගේන් තමයි අපි ඇතරව ආරක්ෂා වෙන්නේ. මේවා 100%ක් සාර්ථකයි ඕනම වෛරස් ප්‍රභේදයකට. අපි අද කතා කරේ COVID-19 අලුත් ප්‍රභේදය ගැන සහ ඒකෙන් මොනවද අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්, අපිට කොහොමද බලපාන්නේ කියන එක. මං හිතනවා ඔයගොල්ලන්ට දැන් හොඳ අවබෝධයක් ඇති කියලා. ඒ වගේම පුළුවන් තරම් මේ ගැන තව කට්ටියට කියලා දෙන්න දැනුවත් කරන්න, පුළුවන් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔයගොල්ලන් මේ වගේ සයන්ටිෆික් දේවල් වලට කැමති නම් මේ channel එක subscribe කරන්න. ඒ වගේම අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරන්නේ COVID-19 වැක්සින් එක ගැන. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න. එහෙනම් අපි ගියා.